ලේචටලියර් මූලධර්මය සම්බන්ධව පහත දැක්වෙන කුමන වගන්තිය වගන්ති සත්‍ය වේද? ඒ වගන්තිය එය ඕනෑම සමජාතිය සමතුලිතතා පද්ධතියකට එදිය හැකිය. අපි දන්නවා ලේචටලියර් මූලධර්මය යොදන්නේ සමතුලිතතා පද්ධතිවල සමතුලිතාවේ සිදුවන වෙනස පුරෝකතනය කරන්න. ඒ අනුව ඒ වගන්තිය සත්‍ය බව පැහැදිලි. බී වගන්තිය රසායනික ප්‍රතික්‍රියාවක සීග්‍රතාව සාන්ද්‍රණය මත රඳා පැවතීම් විස්තර කිරීම සඳහා එය භාවිත කළ හැකිය. රසායනික ප්‍රතික්‍රියාවක සීග්‍රතාව සාන්ද්‍රණය මත රඳා පැවතීම විස්තර කරන්න පාවිච්චි කරන්නේ වේග නියමය, නැත්නම් අපි කියනවා සීග්‍රතා නියම ප්‍රකාශනය. එතකොට ලේචටලියර් මූලධර්මය පාවිච්චි කරලා රසායනික ප්‍රතික්‍රියාවක සීග්‍රතාව සාන්ද්‍රණය මත රඳා පවතින ආකාරය පැහැදිලි කරන්න බැහැ. ඒ අනුව බී වගන්තිය සත්‍ය නැහැ. සී වගන්තිය එය වායු නිකුත්වන සමතුලිතතා ප්‍රතික්‍රියා පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දී සී වගන්තිය අසත්‍යයි. ඊ වගන්තිය වායු කලාපයේදී සමතුලිතතා පද්ධතියකට නිෂ්ක්‍රීය වායුවක් එකතු කළ විට ඇතිවන වෙනස විස්තර කිරීමට එය භාවිතා කළ හැකිය. ඩී වගන්තිය සත්‍යයි. ලේචටලියර් මූලධර්මය පාවිච්චි කරන්නේ සමතුලිතතාවේ පවතින පද්ධතියකට යම්කිසි බාහිර බලපෑමක් ඇති වුනහම ඒ සමතුලිතතාවේ සිදුවන වෙනස පැහැදිලි කරගන්න. එතකොට අපිට පැහැදිලි ඒ සහ ඩී වගන්ති සත්‍යයි. එනිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 4.